I am going to show you the Asus TUF Gaming H3 headset. I think අපි මුලින්ම මේ box එක ගැන බලුවොත් මේ box එකේ අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන් යට ඉඳන් බලුවොත් TUF gaming logo එක ඒ වගේම PS PlayStation වලට support කියන logo එක සහ Discord සහ Team Speak කියන එකේ logos දෙක සහ වගේම headset එකේ රූපයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් ඉස්සරහින් ආයේ Asus TUF gaming H3 කියන අකුරු ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේකේ පිටිපස්සට ගියොත් ඔයගලන්ට තව detail බලා ගන්න පුළුවන් package එකේ මොනවද තියෙන්නේ සහ headset එක ගැන දල අදහසක් මේකේ පිටිපස්ස බලුවොත් මේ ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ඊතුරු දෙපැත්තේ නම් වැඩි විස්තර නැහැ මොකද හරි ඉතින් අපි දැන් බලමු මේ box එක ඇතුළේ තියෙන මොනවද කියලා ඉතින් මේ විදිහට මෙතනින් අපි මේක open කරගමු ඊට පස්සේ මෙතනින් අපිට headset එක එලියට ගන්න පුළුවන් මේ විදිහට headset එක එලියට ගද්දි අපිට headset එක එනවා ඊට අමතරව මෙතනින් යටින් අපිට තව ද්‍රව්‍ය වගේක් තියෙනවා මෙතනින් අපිට තියෙනවා quick start guide එක මේක භාෂා කීපයකින් තියෙනවා මේක ඔයගලන්ට බලන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් අපිට තියෙනවා warranty card එක ඊට අමතරව තියෙනවා ස්ප්ලිටර් කේබල් එකක් තියෙනවා ඒක ගැන මම තව ටිකකින් කියන්නම් ඊට අමතරව මෙන්න මේ රැකට්ටේ තියෙන එක අපිට වැඩන්නේ ඊට පස්සේ අපි මෙතනින් බලුවහම අපේ ප්‍රධානම දේ හෙඩ්සෙට් එක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉතින් ඔයගලන්ට පේනවා ඇත්තටම මාර ලස්සන ලුක් එකකින් අපිට හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් හරි ඉතින් අපි දැන් කතා කරමු මේ හෙඩ්සෙට් එක ගැන මේ හෙඩ්සෙට් එක බැලු බැලමටම ඔයගලන්ට පේනවා ප්ලාස්ටික් සහ මෙටලික් ෆිනිෂ් එකක් තියෙන. ඒ වගේම ඔයගලන්ට මේ ඊයා කප්පේ බැලුවම ඔයගලන්ට පේනවා ලස්සනට මේ මෙතන ලෝගෝ එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන හෙඩ් බෑන්ඩ් එකේ බැලුවම ඔයගලන්ට මේ විදිහට පේනවා TUF gaming කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ අතන මාර ලස්සන ෆිනිෂ් එකක් තියෙනවා මෙටලික් සහ ප්ලාස්ටික් එක. ඒ වගේම අපි මේක බිල්ඩ් ක්වොලිටි එක ගැන බලුවාම මෙතන හෙඩ් බෑන්ඩ් එක ලෙදර් වලින් හදලා තියෙනවා. ඒ වගේම ස්පොන්ජ් තියෙනවා. ඔලුවට කිසි අපහසුතාවක් නැහැ ඕන වෙලාවක දාන් ඉන්න පුළුවන්. ඒ වගේම මෙතන ඊයා කප් එක බලුවාම ඊයා කප් එක මේ විදිහට ඇඩ්ජස්ටබල් වෙන්නේ. ඔගොල්ලෝ කනට දැම්මහම මේකත් හොඳට ඇඩ්ජස්ටබල් විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන බලුවාම මේකත් ලෙදර් සහ ස්පොන්ජ් තියෙන්නේ. මේක ෆාස්ට් කූලින් ෆෝම් එකක් තියෙනවා කියලා තමයි තියෙන්නේ. මේකත් ඇත්තරම හොඳට පහසුවට සහ හොඳ විදිහට තියෙනවා. ඊට පස්සේ මේකේ මයික් එක බලුවහම මයික් එකත් හොඳ මයික් එකක් තියෙනවා. මේක රිමූව් කරන්න බැහැ මයික් එක වෙනම. මයික් එක මේකටම තියෙනවා. අපිට රිමූව් කරන්න බැහැ වෙනම. ඒක තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් බලුවහම ඔයගලන්ට 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එකක් බලා ගන්න පුළුවන්. ගෝල්ඩ් ප්ලේටර් හෙඩ්ෆෝන් එකක්. එතකොට මේක මලකඩ කන්නේ එහෙම මුකුත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆෝන් එකකට ලේසියෙන්ම ප්ලග් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඔයගලන්ට PC එකකට ප්ලග් කරන්න ඕන නම් මෙන්න මේ විදිහ ස්ප්ලිටර් කේබල් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. හරි ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ඔයගලන්ගේ හෙඩ්සෙට් එක PC එකට කනෙක්ට් කරනවා නම් ඔයගලන්ට මේ වගේ ස්ප්ලිටර් කේබල් එකක් හම්බ වෙනවා. මේක මීටර 1.3ක් දිග කේබල් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක සෑහෙන දිගයි. ඒ වගේම මෙතන ඔයගලන්ට වෙනම හම්බ වෙනවා මයික් සහ ඔඩියෝ වලට වෙනම කේබල් දෙකක් සහ මේ කේබල් මේ 3.5 mm ජැක් එක මෙතනට අපි ප්ලග් කරන්න ඕනේ. ඒ වගේම මේ හෙඩ්සෙට් එකේ තියෙන කේබල් එකත් මීටර 1.3ක් දිගයි. ඒ වගේම තමයි මෙතනින් බැලුවම ඔයගලන්ට මෙතනත් කේබල් බලා ගන්න පුළුවන් හෙඩ්ෆෝන් එකට යන කේබල්. මේවා බ්‍රේඩඩ් කේබල්. මේක කිසිම වෙලාවක කැඩෙනවා අඩුයි මේ බ්‍රේඩඩ් කේබල් නිසා. ඒ වගේම තමයි මේක බ්‍රේඩඩ් කේබල් යන්නේ මේත් මේක හොඳ ෆිනිෂ් එකක් එක්ක හොඳ හයිය විදිහට අපිට දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්ප්ලිටර් කේබල් එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ බ්‍රේඩඩ් විදිහට තමයි. මේකත් හොඳ ෆිනිෂ් එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි මේක දැන් ඇඩ්ජස්ට්මන්ට් ගැන බලුවොත් මේක මයික් එකත් අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේ විදිහට අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනත් ඔයගලන්ගේ ඔළුවේ ගන්නට මේ අපිට හෙඩ් බෑන්ඩ් එකත් මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පහසුකම තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් පිටිපස්ස බැලුවොත් හෙඩ්ෆෝන් එකේ පිටිපස්ස ගැන බැලුවොත් මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මයික්‍රෝෆෝන් මියුට් බටන් එකක් වගේම වොලියම් රොකර් එක ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් වොලියම් එක අඩු වැඩි කරගන්න. හරි ඉතින් මේක අතර ගත්ත ගමන් ඔයගලන්ට දැනෙන දේ තමයි මේක ගොඩක්ම බර අඩුයි ග්‍රෑම් 294ක් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේක 7.1 සරවුන්ඩ් සවුන්ඩ් විදිහට තියෙනවා. ඒ වගේම මයික් එක ගැන ආයෙත් කිව්වොත් මයික් එකේ මේක ඇක්ටිව් noise cancellation වත් AI noise cancellation වත් නැහැ මේ මයික්‍රෝෆෝන් එකේ. හරි ඉතින් අපි දැන් මේක දාගෙන බලමු. මාත් මේ පළවෙනි වතාවට මේක දාන්නේ මේ විදිහට ඇඩ්ජස්ට් කරලා අපි මේක දාලා බලමු. ඉතින් මේ විදිහට ඕගලන්ට පේනවා මේක දැම්මම කන සම්පූර්ණයෙන් සීල් වෙනවා මේ විදිහට සහ කිසි අපහසුාවක් නැහැ. බරත් ගොඩක් සෑහෙන අඩුයි. මගේ කලින් හෙඩ්සෙට් එකත් එක්ක කම්පයර් කරද්දී
මේක සෑහෙන්න බර අඩුයි. මම කලින් හෙඩ්සෙට් එක මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Fantech HG10 කියන හෙඩ්සෙට් එක. ඒකත් එක්ක බැලුවහම මේක ගොඩම බර අඩුයි සහ කනට මාරම් පහසුයි සහ ඔළුවටත් මේ හෙඩ්බෑන්ඩ් එකත් මාරම් විදිහට පහසු වූ විදිහකට තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේකේ මයික්‍රෝෆෝන් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. හරි ඉතින් මේක මයික් ක්වොලිටි එක ගැන වාදී දැන් මම මේ විදිහට මේ වෙලාවේ කතා කරන්නේ මේ කොල මයික් එක ඔයගලන්ට මෙතන පේනවා. කොල මයික් එකෙන් තමයි මේ වෙලාවේ ඔයගලන්ට මගේ කටහඬා එන්නේ. අපි දැන් බලමු මේ Asus TUF Gaming හෙඩ්සෙට් එකේ මයික් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. හරි ඉතින් දැන් ඔයගලන්ට මේ මගේ කටහඬ ඇහෙන්නේ මෙන්න මේ gaming headset එකේ තියෙන mic එක හරහා. ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ mic එකක් වෙනුවෙන් headset එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ headset එකක් ගන්නවද නැත්නම් මේ වගේ කොල mic එකකට යනවද කියලා. ඉතින් මේ ක්වොලිටි එක ඔයගලන්ට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේක රුපියල් 7500ත් 8500ත් අතර ඔයගලන්ට ඕනම computer shop එකකින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි මේ sound quality එක ගැන කතා කරද්දී මම කලින් පාවිච්චි කරපු headset එකත් එක්ක compare කරද්දී මේකේ sound quality එක මාරම හොඳයි මට නම් gaming වලදී වගේම අනිත් සින්දු අහන වැඩවලදීත් මේක මාරම හොඳයි. ඉතින් 7.1 surround sound තියෙන හින්දා gaming වලදී අත්‍තරම් මාර පහසුයි. ඒ වගේම තමයි මේක අපි දාන් ඉද්දී බර අඩු නිසා ඇත්තටම කනට පහසුයි වගේම මේක ear cup එක leather සහ cooling form එකක් එක තියෙන හින්දා දාඩිය දැමීමේ කිසි ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. හරි ඉතින් මේක තමයි මගේ gaming headset එකේ review එක. ඉතින් ඕගොල්ලෝ මේ headset එක පාවිච්චි කරනවා නම් අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට දැනගන්න පල්ලෙහෙන් අනිවාර්යයෙන්ම comment එකක් දාගන්න. මොකද මම මේක වැඩි වෙලා පාවිච්චි කරේ නැහැ. ඒකට ඉස්සරහට පාවිච්චි කරලා දින ගැටලු තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙහා ඕගොල්ලන්ගේ experience එක share කරගන්න අනිත් අයත් එක්ක. ඉතින් තවත් මේ වගේ video බලන්න අනිවාර්යෙන් Kadiya gaming YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ආයෙත් අපි මේ වගේ video එකකින් හම්බ වෙමු.